මිනිසුන් අතර කිසි විටකත් මිනිසුන්ට සතුරුකම් කරන සතුරෙක් සමාජය තුළ නොසිටිය යුතුයි කියන මානව සිද්ධාන්තය අප විසින් ගරු කරනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නට ඕන රජයේ අප්‍රසාදයට පත් කරන්න රජයේ මුස්ලිම් ජනතාව ඉවත් කරන්න රජයේ සම කටයුතු කරන මුස්ලිම් ජනතාවයින් ඈත් කරන්න ඒ වගේ මුස්ලිම් ජනතාවට සැබෑ ලෙසම හිරිහර කරපු අයට මුස්ලිම් ජනතාව එකතු කරගන්න ඒක තමයි මේ කියන දේශපාලන කුමන්ත්‍රණය. අපි ගමුණාංශලා සෑම කෙනෙක්ම ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා 2015 ජනවාරි 8 වෙනිදා පැවති මැතිවරණයේදී මාව ජනාධිපති ධුරයට පත් කරන්න ප්‍රධාන වශයෙන් මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව 90%කට වැඩිය සහයෝගය දෙනු ලැබුවා. සිංහල ජනතාව විශාල වශයෙන් ඒ සඳහා සහයෝගය දෙනු ලැබුවා. මේ රටේ සුළු ජන කොටස් වලට එදා සමාජය තුල තිබුණු බරපතල ප්‍රශ්න අවසන් කරලා මේ රටේ නිදහස්සේ සමගින් ජීවත් වීමේ පරිසරයක් සඳහා තමයි ගමුණාංශලා මේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ, ආණ්ඩුව හදනු ලැබුවේ, මට තන්දේ දෙනු ලැබුවේ. එයිදී එදා ගමුණාංශලාට විරුද්ධකම් කරපු අය බොහෝ පැහැදිලිව තේරුම් ගත්තා ගමුණාංශලා අපි සමගියෙන් එකට වැඩ කෙරුවොත් ආණ්ඩුවක් විදිහට අපි ඉදිරියට ශක්තිමත් වෙනවායි කියලා. ඒ නිසා ඒ අය කල්පනා කළා ඒ ප්‍රශ්නේම අනිත් පැත්තට හරවලා මේ ආණ්ඩුව විනාශ කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ රටේ සමස්ත ආදරණීය මුස්ලිම් ජනතාවට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ සිදුවෙන සිදුවීම් පිටපස තියෙන්නේ පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක්. ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ අනුව අපි සෑම කෙනෙක්ම අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.